නිවැරදි තීරණ තමයි මගේ සාර්ථකත්වයට පාර කිව්වේ. විෂන්කයා විශ්වාසනීය දැක්ම. ස්විස්සල අයවැලේකනයක් නෑ 2020 ඉන්න වෝටර් account එක. හැබැයි අපේ රටේ ඉතිහාසයේ 82 මෙපිට ජනාධිපතිවරණ තිබ්බා. දැන් හැබැයි ඒ ජනාධිපතිවරණවලදී අවස්ථා එකකදී හැර අනිත් හැම අවස්ථාවකදීම අපි දැක්කා අයවැලේකන ඉදිරිපත් වුණා. නොවැම්බර් දෙසැම්බර් වල මැතිවරණ තිබ්බේ. එසේ වුවත් අයවැය ඉදිරිපත් වුණා. මැතිවරණ තියදී අයවැය ඉදිරිපත් කරන බැරි කමක් නෑ. මේ මුදල් නැමැතිතුමාගේ සහ මේ ආණ්ඩුවේ නොහැකියාව. මේක තමයි මේ පේන්නේ. ඇයි 2019 අයවැයක් නැම්මා ඉලක්ක සපුරලා නෑ. දලදේශීය නිෂ්පාදිතේ දැන් GDP එක මේ වෙනකොට 3න් පල්ලෙහාට ගිහිල්ලා රටේ ආර්ථික සංවර්ධන වේගය 3න් පල්ලෙහාට ගිහිල්ලා. ඉතින් මේක තාවට දුසක් කරනකොට ඍණ වෙන්නත් බැරි කමක් නැහැ. මේ තාම පළවෙනි කාර්තු දෙක විතරයි. තුන්වෙනි කාර්තුවට ආවේ නැහැ. කොටින්ම භාණ්ඩාගාර ලේකම්වරයා අමාත්‍යංශ ලේකම්වරයා පෙරේද මාධ්‍ය මගින් වාර්තා කරලා තිබුණා මහ බැංකු පොලි අනුපාතයේ 8.5% අඩු කරලා දෙනවා. එහෙම තියෙද්දී වාණිජ බැංකුවල පොලි අනුපාතය අඩු වෙන්න ඕනේ. හැබැයි පොලි අනුපාතය අඩු වෙද්දී ජනතාව ණය ගන්නේ නැහැ බැංකුවලින්. ණය ගන්න නැත්තේ ඇයි? සුරක්ෂිත භාවයක් නැහැ, විශ්වාසයක් නැහැ ආණ්ඩුව කෙරෙහි. ආයෝජකින්ට ආයෝජනය කරන්න තැනක් නැහැ. කොහොමද ආයෝජනය කරන්නේ? සියල්ල කඩන් වැටිලා. ඉතින් මේකෙන් ඊටාම ආණ්ඩුවෙන්ම සාක්ෂි සපයනවා. මේ නිලධාරින් කියන්නේ බොරු නෙවෙයිනේ. ඇත්ත தත්ත්වය පැහැදිලි කරන. ඒ නිසා මේක තමයි ආණ්ඩුවේ ආර්ථික தත්ත්වය පිළිබඳව කඩා වැටිලා.